මේරු සර පස්ථාරයේ අපූර්ව ගීත නිකුතුව. www.siyahada.com අන්තර්ජාල ගුවන් විදුලි කලාවේ රන් අස්වැන්න. රන් දියදහර සිංහල සිනමාවේ ආදරණීය ගීත පෙළහර. රන් දියදහර පෑයු රූබර සඳවතිය එකලු කළ සිනමාවේ මිහිරි තතු අවසරයි ගෙනෙන්නට අයබෝවන්. තවත් සුන්දර දිනයක ගිමන නිවන රන්සරය සියහඳ සියහඳ නිවසින් රන්තිය දහරා අදරණීය සිනමාගේ පෙළහර ඔබවත ගෙනෙන්නයි මේ සූදානම. ඔබ අපගේ මතකයෙන් ගිලිහී යන සුන්දර දුවැත්තියක් ගැන තමයි අද අපි කතා කරන්නේ. සන්ධ්‍යා කුමාරි සිංහල සිනමාවේ සඳවතිය ලෙස සැලකෙන ඇයට තමයි අද අපි උපහාර පුදන්නේ. ඇය වෙනුවෙන් රන් දියදහරාවේ ගීත පෙළ ගැස්ම අද සැකසුණා. Sudo sudo
රන්දිය දහරා සිංහල සිනමාවේ ආදරණීය ගීත පෙළහර. රන්දිය දහරා සන්ධ්‍යා කුමාරි කලාකාරිනිය රංගනයේ දුනු සුන්දර ගීතයක් තමයි අපේ රසවින්දේ. එම චිත්‍රපටිය වර්ෂ 1968 තිරගත වූ අක්ක නගෝ චිත්‍රපටිය. මෙම ගීතේ ගායනා කළේ ලතා වල්පොළ මහත්මිය විසින්. මේරි ඉවෝන් ජයසූරියාරච්චිගේ මේරි ඉවෝන් පෙරේරා සන්ධ්‍යා කුමාරිගේ ඇත්තම නම ඒක. වර්ෂ 1945 ජනවාරි 6 කොළඹ 13 දී උපත ලද ඇය වයස අවුරුදු 5 දී යහපත් එඬේරාගේ කන්‍යාරාමයට ඇතුළත් වෙනවා තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. බාලාංශයේ ඉඳලම කවි සින්දු ගීතිකා කීමෙහි දක්ෂතාවය පෙන්눔 කරන ඇයට රංගනය උරුමයක් ලෙස තම මවගෙන් තමයි ලැබෙන්නේ. තම මව සිල්වෙස්ටර් මාස්ටර්ගේ නාට්‍යවල රංගනායුරු බොහොම කුතුහලෙන් බලා ඉන්න මේරි වෝන්ට අවස්ථාවක් ලැබෙනවා සිල්වෙස්ටර් මාස්ටර්ගේම දුගී පැල කියන නාට්‍යයේ ළමා චරිතයක් රඟ දක්වන්න. අපි දැන් තවත් සුන්දර ගීතයකට යන්නයි මේ සූදානම් වෙන්නේ. අක්ක නගෝ චිත්‍රපටයේ හිමේන ලතා වල්පොළ මහත්මිය විසින්ම ගායනා කරනු ලැබූ තවත් සුන්දර ගීතයක් කරුණාරත්න අබේසේකරයන් තමයි එහි පද රචනය කළ තියෙන්නේ. රන්දිය දහරා සිරිසේන විමල වීරයන්ගේ
රොඩි කෙල චිත්‍රපටියට මේරිගොන්න තෝරාගත් නමුත් ඉතා වාසනාවන්ත අන්දමින් එම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අඩාල වෙනවා. බි නන්දසේනකුරේගේ සැපත සොයා චිත්‍රපටියටත් මේරිගොන්න ප්‍රධාන චරිතයට තෝරාගත් නමුත් එම චිත්‍රපටියද සිනමාවට නැගෙන්නේ ඉතාම මන්දගාමීව. ඒ අතරතුර ඇයට අදට වැඩිය හෙට හොඳයි සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයේ හිමි වෙනවා. බොහොමයක් දෙනා පවසන්නේ සන්ධ්‍යා කුමාරි සිනමාවට ප්‍රවිෂ්ඨ වුණේ අදට වැඩිය හෙට හොඳයි සිනමා නිර්මාණයෙන් බව. අපි දැන් තවත් සුන්දර ගීතයකට යොමු වෙමු. 1963 දී කිංස්ලි රාජපක්ෂගේ දීපශිකා චිත්‍රපටියේ එච්.ආර්. ජෝතිපාලයන් සමගින් ඇන්ජලින් ගුණතිලක ගායනා කර සුන්දර ගීතයක් තමයි මේ ඔබට තිළිණ කරන්නේ. එහෙනම් අපි සුන්දර ගීතය රස විඳලා නැවතත් කතා කරමු. නෑ ඒ මොකක්ද නෙවෙයි
ගම්මලාදාගෙන තාමරයට වෙලා හිටියා. සාගර රැකිනට ආදී කියා නිනිසල සානියනේ බං අර කවිකොළමේ තෙල් බෙත් විකුණේ කුණ වට්ටන්ඩියනේ. උට කැමති නෑ බං කවදා සේබාලි. වට්ටන්ඩිය රට්ටඩි කමක් ඔක්කොල්ල කෙල්ල ගිල ගත්තොත්. මාස්ටර්. මට අඳුරන්නත් බැරි වුණා. දැන් නම් බොහොම ලක්ෂණයි. එසේද? සේපාලිකාවන්ගේ මනතල සතුරාලීම සඳහා මම ඕනෑම වෙලාවක සූදානම්. අනේ කි මහතාන හලන්නේනෝ. උකා හොදි පීවද තැටිගෙන තොයා තන පාවිද අන්ද ගුණා අයියෝ අන්ද ගුණා මේ අන්ද ගුණා. ඒකි මේ ඔක්කොම සක්කර වට්ටම් කර කර උඹට මේ බටර් ගානේ උඹ මුලා කරන්නේ නේ බෝ. ගාන බටර් කපිල ලෙව ගන්නවා බුල්ඩොග් වගේ. නෑ එහෙම කරන්නේ නෑ ආයෙ එහෙම කරන්නේ නෑ. මීටපස්ස කළොත් මූණ පිටපස්සට හරවනවා. ආ පිවලකු 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 කොමද තන්නේ ඔය කේසර සිංහ බලේ මේපනේ සෙරප්පු නේද? සෙරප්පු නේද? දැන් කීදාට මට සෙරප්පුව ගත්තද? මම තවසක ඔය සෙරප්පු අරගෙන ගානව කකුලේ. සම්පූර්ණ නම? යටල ගොඩගේ චන්ද්‍රා උඩදෙනිය. ටික වැඩිහින්ද වරිගේ කැපුව. වරිගේ? නෑ නෑ වරිගේ වරිගේ. බර සුන්දර දෙපසේ සුමිහිරි සුදසුන් ගැවති කුසිනිඳු සුවඳ එකසේ විනෝද ගමන රන් දිය දහර සිංහල සිනමාවේ ආදරණීය ගීති පෙළහර රන් දිය දහර ප්‍රථම සිංහල බෞද්ධ චිත්‍රපටය ලෙස සැලකෙන පටාචාරා චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය රංග දක්වන්නේ සංඥා කුමාරි විසින්. පටාචාරා චිත්‍රපටිය සහ එස් රාමනාදන්ගේ සසර ගැහැටි, එම් එස් ආනන්දගේ සිතක මහිම චිත්‍රපට තිරගත වූ පසුව තමයි සැපත සොයා කියන සංඥා කුමාරි රඟපෑ මුල්ම චිත්‍රපටිය 1965 ජනවාරි 15 තිරගත වන්නේ. රංගනය ආරම්භ කළ වියෙහිදීම චරිතාංග නිලියක් වූ සංඥා කුමාරිගේ ස්වර්ණමය සීවටන ලෙස සැලකෙන්නේ දීවරයෝ චිත්‍රපටයෙහි යන රොසලින් කියන චරිතය. 1967 සූරචෞරයා චිත්‍රපටයේ සුන්දර ගීතයකටයි අපි දැන් යොමු වෙන්නේ. Thank you.
රන්දියධාරා සිනමා නිර්මාණ 60කට ආසන සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙන සන්ධ්‍යා කුමාරි තමන්ට ලැබෙන චරිතයේ කොයිතරම් අසීරු පියකරු අවස්ථා තිබුණත් ඒවට නොබියව ඉදිරිපත් වෙනවා. 1965 වසරේදී අක්කනගෝ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සරසවි සම්මානයක් වගේම 1967 වසරේ සැනසුම කොතරඳ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සම්මානෙන් පිදුම් ලබනවා. 1968 ජනවාරි 8 මෝටර රථ ධාවන ශූරි උපාලි පෙරේරා සමගින් ඇය විවාහ වෙනවා. දීවරයෝ චිත්‍රපටයේ කරුණාරත්න අබේසේකරයන්ගේ ගීත ප්‍රබන්ධයක් වූ ගීතයක් අහන්නයි මේ සූදානම. සිංහල සිනමාවේ ආදරණීය ගීත පෙළහර රන්දියධාරා. දිල්හාන් තනුජා සහ ලුවින් ඉනෝකා නමින් දීනියන් දෙදෙනෙකුට මව් වූ සන්ධ්‍යා කුමාරිගේ ස්වාමි පුරුෂයා
මොටර් රථ අනතුරකින් මිය යනවා. 1992 දී ඇය ශමල් ධනුෂ්ක නැමැති පුද්ගලයෙකු හා විවාහ වෙනවා. 60 දශකයේ වාණිජ සිනමාවේ සුපිරි නිළි තාරකාවියන් අතරින් ඇයත් එක් තාරකාවියක්. බොහෝ විට ඇයට ලැබුණේ දුෂ්ට චරිත. සිංහල සිනමාවට පායා ආ සඳවතිය 1994 ජුනි 2 මෙලවින් සදහටම සමුගන්නවා. සුලං කුරුල්ලු හිමින් ඉගිල්ලේ මල් සුවඳ කියා ගෙන එන්නේ ආදර උයනේ දොරටු වහරමින් ඔච්චම් කරමින් එයම්බන්නේ සුලං කුරුල්ලු හිමින් ඉගිල්ලේ කවුරුවක්ද කියලා හිතුවේ මම සද්දෙට ඇඳ යට රිංගුවා බින්. ඔබ සද්දෙට බයද? කමිසියක මල්ලොත් වල වුන් ගහනවා තියා. දෙනියෙදි මූණක් බලන්නේ නැහැ. කෑනු ගහින්ද කොටික. ඉතින් කවුද ළමිසේ? හඳුරන්න පුළුවන්. මහ ඝන වනන්තරේ ලොවේ ඈත කෙළවරේ සල්ලි නිදිර මලිටි බටිටි රෑන අතරේ. ඇකහකක. ලැජ්ජලත කිකර ගන්න හැටි. අපංකමක් කොල්ල රත්තරනේ පරේවියා කිරිල්ලි තීරණයක් ගත්තයි කිව්වේ මොකද්ද කියලා කිව්වේ නෑ නෝ තාම අපට ඔව් අම්මා මම පරස්තාවක් කරන්න තීරණය කරගත්තා ඔයන්නේ හරයක් නැති දීන ප්‍රලාප දොඩොණුවේ චපල නීච කැනහිල්ලු ය මොකද්දම කිව්වේ
මේ පිපාසිත ලෝකලේ ලලනාව වේ අමා ජලාසේ නොසිඳේ ඇගේ පින් රසේ මේ පිපාසිත ලෝකලේ ආවද මෙහෙන්න ඕනි නෑ මට ඊට පස්සේ ඔය සතු සප්පායන් ඕනෙත් නෑ ඔය ප්‍රේමය ඕනෙත් නෑ මෙහාට එන්න ඕනෙත් නෑ get out get out my bungalow from ඔය මහ ප්‍රාණ භාෂාවයි මේ දේශේ තමයි මට උසන්නේ නැත්තේ භාෂාවේ වෙනසක් නෑ ඔබ කියන භාෂාව ලියනවා මම ලියන භාෂාව කියනවා එහෙ ඇතින් සර් මනන්ට කිව්ව සින්දුව වල වගේ මම මෙහෙම සිංගෙන් ආයි ආයි මේ මනල කියනවා සුද්දා වල ආයි ආයි පිප්පි ආයි සිංගෙන් ආයි ආයි පිප්පි ආයි කොයි එහෙම යා ඕනි තරම් මට කියන්න පුළුවන් ආ කොයින්ද ඉගෙනගත්තේ අකාරෙන් ඉගෙනගත්තේ කොහි අකාරේ අකාරේ සබ අලංකාරේ මූනේ මන්ට දෙක ගන්නට බැහැනේ බලන්නේ ශ්‍රියාව කැඩපත තැඟ දීලයි වනවැල්ද දැවටෙන් සරණේ සොයයි රණතිය ධාර සිංහල සිනමාවේ සඳවතිය ගැන අද රණතිය ධාරා වැඩසටහන තුලින් මතකාවර්ජනයේ යෙදුනා රණතිය ධාරා සිවුවන වැඩසටහන එතුමියට උපහාරයක්ම වේවායි පතමින් අදත් මෙම වැඩසටහන ශ්‍රවණය කරමින් ඇයට උපහාර පුදන්නට එකතු සියලුම අසන්නන්ටත් ස්තුතිය කියන ගමන් මෙම වැඩසටහන සංස්කරණය සඳහා දායක වන ඔනිසි ජයතිලක සොයුරියටත් බොහොම ස්තුතිය කියන ගමන් සමුගෙන යන්නයි මේ සූදානම. නැවතත් නොබෝ දිනකින් මෙවන් වූ සුන්දර වැඩසටහනක් අරගෙන ඔබ හමුවට මේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නා. ඔබට ජය. සියහඳ වගතුග නොත්සොයා එළිය දකින්නද මේ යන්නේ ඒ සැපත සොයන්නද මේ යන්නේ කතරේ ගිනිගත් වැලි තලයේ තන්හා ආශා උතුරන ගංගා නියගේ ආදා උතුරන ගංගා නියගය ආදා වියලි යනවා ගහකොළ මැලවි වියලි යනවා ගහකොළ මැලවි මල් හට ගන්නා වසන්තය වන මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා අප යන මේ ගමනේ තන්හා ආසා අඳුරෙන් කැලවි එළිය සොයන්නෝ හැමදා අඳුරේ අඳුර දකින්නෝ අඳුර දකින්නෝ දිවියේ සාරය දිවියේ සාරය මේ පමණි ඇත්තේ අඳුරේ අප හැමවල්මත් මේ තණ්හා ආශා සැපත විනෝදේ උපත කඳුලවේ විපත පියා වේ මේ ලොව සැපතේ විපත පියා වේ මේ ලොව සැපතේ පියපුතු දෙදෙනා එකටයි ඉන්නේ කිසිදා නැත උන් වෙන්වන්නේ තණ්හා ආශා ඔලගු කරේලා මග තොට නොබාලා මග තුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ ඒ සපත සුරන්නද මේ යන්නේ කතරේ ගිනිගත් වැලි තලයේ තණ්හා ආශා තණ්හා ආශා සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ